සඳක් සේ තිලිසුනා පුර පස ඉපුණි දොරකන රන්මල හිමි මල පිපුනාය දොරකද වරක් නොව තව වතාව සඳක් සේ තිලිසුනා පුර පස ඉපුණි දොරකන රන්මල දවසක් දිලිසිය මුව නිමේෂයකට හඩරිමක් නැද නමුදු ඒ හස කඩා කඩයි ගෙන ගියා අනන්ත වෙත ගෙන ගියා අනන්ත වරක් නොතව වතා සඳක් සේ තිලිසුනා පුර පස පිපුණි දොරකද රන්මා පිපුණි දොරකද රන්මා පිපුණි දොරකද රන්මා අපිට නරක වැඩ කරන්නේ නැහැනේ මම්මි කියන්නේ නැතිව අයිය ඇවිල්ලා ඉන්නේ මේ වෙලාව ගින්න ගන්න නැද්ද කියලා මේක යුරනම් මං අහන්න ලැබුවේ නෑ අයියා කැමති වෙන්නේ නැහැ නේ මේ මට ඇහුණු මේ වෙන මොකක් කරයි මං හිතුවේ අරය කියනවද කියලා හ්ම් ආගෙන මෙයා කියන්නේ නැහැ හැබැයි කුමන්ත්‍රණකාරී වැඩ පොඩ්ඩක් කුමන්ත්‍රණය කරා එන්න අම්මා ඊ අපිට කතා කරන්න බැරුව ගියාට ඔබතුමා එක්ක අපි අයියත් එක්ක කතා කළා ආ කිසිරි ජයසේකර මහත්මයා පදිංචි ලංකාවේ නෙමෙයි දැන් දැන් 2000 12 විතර දැන්නේ 14 විතරද 2012 කැනඩාවේ පදිංචි හිටියා. ඒ ලංකාව දාලා ගියේ. ඔකියු. නිසා පදිංචි ටික ඇසිරි පදිංචි එක. ඇසිරි පදිංචි එක. අයියා දැන් පාටි වෙනත් යනවා. නෑ මත මං අයියා දී මම අපි දෙන්නම ඉතින් ළමයින් ගැන අගද ගැන හිතනවා. ඒ අයියා දාලා ගියේ ඒක ලොකු පාඩුවක් රටටත් කලා ශේෂ්ඨයට ඔහුට හැබැයි කැපකිරීම අය කරා ඒ දරුව වෙනුවෙන් මම හිතන්නේ මම දරුව දෙන්න ඉතාලම හොඳින් ඉගෙන ගන්නවා ඉතින් මම හිතන්නේ ඒකට අයියත් උපේකක් දෙන්නම ඒ කැපකිරීම කරා ඉතින් මම හිතන්නේ උපේක තමයි තීරණය කළේ යන්න වෙනවා කියලා ඒ කියන්නේ අද රට මම හිතන්නේ දැය දැක්කා ඒ මේ වෙන දේවල් මම හිතන ඒක නිසා අපි हरीम මේ අයින ක්ෂේත්‍රය අනුව තෝරාගත්තු ක්ෂේත්‍රය මං හැමදාම කිව්ව වැරදි ක්ෂේත්‍රයක් කියලා. ඒ කියන්නේ එතන බෙදෙනවා දෙපැත්තකට. දෙපැත්තකට තුන් පැත්තකට බෙදෙනවා. ඒතර මෙයා මේ මැදිවීම තුල විවිධ අයගේ ගර්හාවට ඇගීමට දෙපැත්තටම ලක් වෙනවා. ඉතින් අර නොසැලෙන ගුණය තාදී ගුණය කියන එක ඒක මං හිතනවා අපි හැමෝටම අයිති එකක්. ඒක අවබෝධ කරගන්න ඕන එකක්. මං හිතනවා දයසිරි මට වඩා ශක්තිමත් කෙනෙක්. බොහෝ දේවල් වලදී ඔහු මුණ දෙන ඒ කියන්නේ ඒ නිന്ദා අපහාස මට මුණ දෙන සිදුන මට හිතා ගන්න බෑ මට මොකක් වෙයිද කියලා. නමුත් ඒව ඔහු දරා ගන්නවා සංවේදී වෙන වෙලාවල් සංවේදී වෙනවා. ඉතින් මං හිතනවා ජීවිතේ අත්දැකීම් ගොඩක් මටත් වඩා මම විදේශයක මම අත්දැකීම් ලබන කෙනෙක්. නමුත් මේ රට ඇතුලේ මම අත්දැකීම් ලබන සහෝදරයෙක් මම කැමති නෑ මේ මං ආසාවහු කලාකරයෙක් හැටියට දෙනවට. මං දේශපාලනඥයෙකුට අකමැති නැහැ. නමුත් මගේ සහෝදරයා ගැන මට විචනයක් කරන්නත් බෑනේ. ඒ මගේ සහෝදරයා. ඉතින් මේ තරාදී තමයි අපි දෙන්නම ඉන්නේ. සමහරලාට අපි කතා කරගන්නවා.
देवल कीन है बे मामा कीने हाथ पसीन देख मैं आकर नो समार रिलावट बहुत अच्छे दिन ना बेरा बल्ले मावे पर जाये ये मल्ली देंगे और उस दौला के लंका उठा भी लती है ना तीन देंगे मल्ली पे खता करना जब मैं लाइव के खता हो गया ना ने आप इतना गायना कब गीत है तू मल्ली चांदी इल्लो हमें मल्ली की चांदी देनो तो कौन मुझे मावस अलवर इन दिनों ने पक्षी आदर दम मेहमान इवन ने मंग जंग या इन पक्षी आनु मामा ते पक्षी ने मामे के ने में मामा स्वादी ना ही इतने हम उम्मीद तो ना या इन नोटे आए मम या इन नोट में दिन एक मगेद दाई भी ओ मैं हम එහෙම නෑ අයියා අයියා ඊට වැඩිය වෙනස් හැම වෙලේම සමාල්ලාට මට මැසේජ් එකක් ගහලා සමාල්ලාට කියනවා සමාල්ලාට කතා කරනවා කතා කරලා කියනවා ඔයා මේක කරන්න එපා මල්ලි පරිස්සමෙන් මේ එහෙම කියලා ඉතින් අර ආදානග්‍රාහීව මල්ලි වෙනුවෙන් පෙනී ඉන්න කෙනෙක් විදිහට මම එයාව දකින්නේ නෑ ඊට වැඩිය බොහොම විවේචනාත්මක වන්දියා බලන ඒ කියන්නේ බයින වෙලාවල් තියෙනවා බයින සමාදාට කතා කරලා බයින වෙලාවල් තියෙනවා බයින කියන ඉතින් කියන හොඳින් කියන බයින් එහෙම ආදරයට කියනවා ඉතින් වා වැඩ කරන්න එපා මේ දවස්වල යන වැඩේ හරි නෑ පොඩක් පැත්තකට වෙන්න නැත්තම් කියලා කියන එහෙම කියන එක මට එවලා තියෙනවා මාගල් වගේ වුණා සමහරලා ආ මැසේජ් ගාලේ වුණා මේ 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 වගේ මම දන්නේ මම තැන්කියු අයියා කියලා ගහලා වුණා ඉතින් මට මට ලියා ගන්න බෑනේ මේ සිංගල් टाइप करना टाइप करना मैं कहता हूँ तीनों चालू बस ओ थैंक यू आई आगे ला रहा हूँ तीनों ना देखा मैं बाय ना तू मैं एक विशेष आते थे बाय ना तू आवंदन हम करनो हाँ हाँ आवंदन हम करनी में लक्ष्य क्या भाई थिंग एक गाने के कागे नहीं आनो थिंग प्रतिपाल है हितन ने ना वो माटे का पेन हो मैं कहता අපි මෙන්දට මේ වැඩසටහන පටන් ගත්තම කිසිලේ මුලින් කතා කරන්නේ පෞලේ විස්තරේ පොඩි කාලේ ජීවිතේ එහෙම වෙලා අවසානයේ තමයි අර දේශපාලනේ වගේ තැනකට හරිනම් එන්න ඕනේ. අපි අද අනිත් පැත්තට ආවේ මොකද කිසිලේ යන්නේ අන්තිමටනේ. පෞලේ ඔක්කොම හතයිනේ සහෝදර සහෝදරියෝ. අක්කයි පිරිමි ළමයි 6 දෙනයි. ඔව්. බාලයා. දඩබ්බර තමයි. බඩවිස්සා. ඉතින් ඒ ඒ නිසා ලොකු ආදරයක් හම්බෙන්නේ නැතිනේ. අර මොන දඟ වැඩ කළාත් අර ළමයිව තල්ලු කළාත් වතුරට පුංචි ගන්න මොන්ටිසෝරියන් කාලේම ඒ වගේ දරුණු දේවල් කරලා තිනානේ එහෙම කරලා තිනා එහෙම කරලා තිනාද කොයින් අර වාන තිනා කැලටි ඇයි එහෙම කරේ පොඩි කාලේ වුණාට මේ කාලේ නම් කාලේ දින් දන්නු සුසන්ත ඔව් සුසන්ත නෑ පොඩි කාලේ අර අපි මං හිතනවා මේ අද දරුවන්ට වැඩිය ළමා කාලේ කියන්නේ හරි සුන්දර එකක් අපි මං හිතනවා මේ අපි හැමෝගේ ඉතින් ඔය පොඩි මොන්ටිසෝරි එකකට අපි ගියා ඒ ඒ කාලේ වහිනවා දිගටම අර මේ දියගල් කපලා තියෙනවා ඒ කියන්නේ මම හිතන්නේ මේ පොල් වත්තක් මැද තිබුණු මේක ඒකේ වතුර පිරලා තියෙන අලුත් වතුර ඒකට ඔය ගෙම් බොයිස් කෙඩි එහෙම එනවා ඉතින් අපි අර පොඩි කාලේ බලන් ආසයිනේ ඔව් මම හිතන්නේ මෙයා ගිහිල්ලා මේ ඔක්කොම යාළුවෝ ටික බලන් ඉද්දී අර අත කැඩිච්ච යාළුවෙක් හිටියා මේ එල්ලගෙන ඉදී ඔව් තල්ලු කරන වර්ගයක් නෑ ඉබලෙ ඉතින් ගිහින් තෝ දාලු කරා. hali මොහ රණ්ඩුව තිබ්බද යන්න? නෑ නෑ සුසන්ත. සුසන්ත මම මේ පොරොන්නරි අපේ තාම ළඟ සහෝදරේ. ඔදෙන් පොරොන්නරි උසාවි වැඩ කරනවා. සමහර දේශපාලනය කරනකොට සමහරව නිකන් මැර චරිත ආරෝඪ වෙනවා. සමහර නම් හරි හොඳයි. අපි කිව්වොත් කමක් නෑ. ඉතින් පොරොන්නරි කට්ටිය වතුරට එහෙම තල්ලු කරන්න ඕනේ. සාමාන්‍ය නේද? පින්ලෑන්ඩ් පුළුවන් දෙයක් බලන්න. මොකද අපි වතුරට තල්ලු කරලා නැතිව උස්ව ගන්න බැරි. දයසිරි ජයසේකර කියන්නේ මැරෙන්නේ නෙමෙයිනේ. නෑ 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 නෑ. ඒවනේ මැරෙග්ගි සරණියක් කරන්න දෙනවා. මැරෙග්ගි සරණිය. ඔව්. ඒක ඉතින් අහම්බෙන් සිද්ධ වෙන වැඩක්. හෙට සංගීත සම්දර්ශනය කියලා අද රණ්ඩුවක් ගියා ඉතින්. දැන් පයින් පාරක් ගහුවා ඉතින් අද වෙනකොට පස්සේ පවෝද රාත්‍රී වෙනකොට මැරෙග්ගි සරණිය කියලා තමයි අන්තිමට මට ගහලා තිබුණේ. सद එහෙවක් තියෙනවා ළමා කාලේ කියන්නේ මන්නේ අපි දෙන්න මේ මේ සහෝදර දෙන්න යාළුවෝ දෙන්නේ
යාළු දිනේ අදත් එහෙම ඔය හිත බැඳුනා මෙහෙම කියනද වේලා අයියට ඔච්චර ක්ලෝස් නේද කියලා ෂෙයා කරගන්න ඕද ඉවා ගෑන් නම ගැන එහෙම කියනවා ඔව් අයියත් කියනවා අයියා කක්කන් කිව්වා අයියා කිව්වේ නෑ මම මං අල්ල ගන්න සමහර වෙලාවට එහෙමද කියන්නේ අපි දෙන්න එකට හිටියානේ කාලයක් වරාගොඩ කැලණි ඔව් ඉතින් කෝල්ස් එනවා 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 පැය ගණන් කතා කරන මට හොයාගන්න බැරි ටික කවුද කියලා හොයන්න ඕනේ වුණා ඔව් එතකොට එතකොට හොඳට මේ ජනප්‍රිය වේගන එන කාලේ ජනප්‍රිය ටිකක් හොඳට ජනප්‍රියයි පස්සේ මම හොයාගත්තා කවුද කියලා ඒත් කිව්වේ නැහැ සියලි පාරක් දැම්මා ඔව් සියලි පාරක් දාලා මම කවුද එහුවට කියන්නේ නැහැ ඒ කිව්වේ නැහැ කිව්වේ නැහැ කොහොම හරි අල්ලගත්ත පස්සේ කමක් නැහැ නේ මල තමයි මේ යා තමයි මේ දැන් යා තමයි මෙයා ගෙදර ඉන්නේ යා මේ ඇයි දැන් පොඩි කාලේ සෙල්ලම්ගේ වල දානවා සෙල්ලම් කරනවා දැන් අයියා ඉන්න නිසා මේ කතා කරන්නේ අයියා සාක්ෂිට තියාගෙන නැත්තම් බෑනේ අර මේ ඇයි අර ගැහණු නමක් දැම් මේ මල්ලිට ගැහණු නමක් ආවේ ඇයි සෙල්ලම් කරනකොට නෑ මේ පොඩි කාලේ මතකද करलीना ඊටවසේ කියනවා කර්ලිනා වාගිල මෙන්න මේ බඩු ටික ගේන්න කියලා බඩු ලිස්ට් එකක් දුන්නා දැන් පොඩ්ඩ දුරක් ගිහිල්ලා මෙයා ඇරිලා ඇවිල්ලා අනවා අමතකුණා නම මේ මගේ නම කරපිංචද එද වයස ගියකද නැද්ද පොඩි හරි පොඩි හරි පොඩි අයි මතක් කරන්න හරි එහෙම කාලයක් කියන එක කොච්චර වටිනවද අම්මේ මොද අපි අක්කයි අයියයි මමයි අපි තුන් දෙනා ටිකක් ළඟ ළඟ අවුරුදු 2 2 2 විතර වයස ඉතින් අපි අපි තුන් දෙනා හරිය ළඟයි ආ ළඟයි 36 තේමයි අපි 36 පොඩ්ඩක් වැඩිමත් අපි අපි තුන් දෙනා කොහොමත් හරිම ළඟ ඒ කාලේ ඉඳලා පොඩි කාලේ දැන් දුර නෑනේ නෑ නෑ තාම ළඟයි තාමත් ඒ වගේම එන දැන් එකතු වෙලා සෙල්ලම් කියමු එක කියනවා මේල් කරලා තියනවාද හ්ම් හ්ම් මතකද හරි යාලා ලෑස්සි මලනි මතක නෑ අමාරුවට ඉද්දන්නේ නේ නෑ වච අයිය ගයනවනේ වචන වචන කවර කන වචන මත මේක නෑනේ මේක නේ කවල දිනවා බල හරි මේ මල්ලිව ගායන ශිල්පියෙක් විදිහට දකින්නට ගොඩක් ආස ඇති අයියා දේශපාලන චරිතයක් උට වඩා දේශපාලන චරිත වඩා යාර තීරෝ කියවන් ගොඩක් කියන්නේ මම මුල මොඩලින් කරා ඒ තරුණ කාලේ නෑ ඔව් ලස්සන මට මතක කිච්චරි අපොන්සනේ මල් කිච්චරි අපොන්සලා එක්ක කැලුම් නෑ කිද නෑ අපේ අපේ සේනකරි සිල්වා ඇත්තේ කිත්තා මම අපේ තාම ඉන්නවා අපේ පොඩි ක්ලික් එකක් අපි හදාගෙන ඉන්නවා මොඩල් ආකයිව්ස් කියලා එකක් හදලා තියෙනවා අපේ ගෲප් එක ඒකේ ඉන්න කිත්‍රි දැන් ඉන්නේ අතරම ඔසෙලියාවේ කිත්‍රි අපොන්සු මම තව මොඩල්ස් ගන්නවා කිව්වා තාම එකනේ පිළිවෙල ලස්සන රඳින්නේ ඉස්සර නම් මේක මට තිබුණ එකක් ඒ වගේ මොඩලින් කළා එකෙන් මම අතරම මම ඒක යම් දෙයක් ඉගෙන ගත්තා ඒක හරි වචන ටික තියෙනවා ඔව් අයියා මල්ලි ගයන්න හදාන්නේ බලමු මේ මේ පළවෙනි අතාවට ලයිව් ප්‍රෝග්‍රෑම් එකේ මේක රූපහින් කියලා අපේ මහගෙදර මගෙත් උපේකාගෙත් ඉතින් බොහොම ස්තුතියි හදිස්සිය වුණත් ආරාධනා කරාට මේ රූපහින් වැඩකට උපේකාගේ දන්නවනේ රූපහිනේ සල්ලීනියා හ්ම් රූපහිනේ සල්ලීනියාගේ ඩාන්ස් එකක් තියෙනවා ඔව් ඒක කරන්නේ උපේකා හ්ම් උපේකා ගංගොඩේ මහත්මිය පොඩි පොඩි මම හිතන්නේ හ්ම් අවුරුදු 16 විතර හ්ම් පරණ එකක් ඇති බලන්න කරෝ ඒ කාලේ රූපහිනේ දාන්න සල්ලි නටන එක මතකයි ඒකත් එක තමයි රූපහිනේ ඉස්සර ඔව් ඔව් පටන් ගන්නකොට ඔව් අපිට මතකයි හරි එහෙනම් අයියට මල්ලිටයි ආදරෙන් ආරාධනා කරනවා ගයන්න
මල් සරාගේ අවසරයෙන් මල් වියේ පෙමාතුර යන්දි විඳින බඳුනක් සේ බිඳුනුදා රිදුනුදා කඳුළු හංගාගත් නිසාදෝ මන්දා මිහා යන්න සුළඟට වත් නොකියා ගිලිහුණු තින් පෙම ඔබේ උනන කඳුලෙන් අංගා ගන්න එපා ඒ තරම් වේදනාවක් තවත් නෑ බිමක් බිඳුනුදා කඳුල තරම් සැප දොවේ තව නෑ කඳුල තරම් සැපක් ලොවේ තව නෑ තරමට සීවෙන ඇගේ සුවඳින් ඇවිලෙන සුසුම් තද කරගත් නිසාදෝ මන්දා දරා ගන්නට බෑ මේ දුක නම් කිසිදා සිහිවුනොතින් අතීතේ දැවෙන සුසුමන් අංගා ගන්න එපා බිඳුනුදා සුසුම තරම් සුවක් නොවේ තව නෑ සුසුම තරම් සුවක් නොවේ තව නෑ ආසුදේ සින්දුව නෑ මේක විරහ ගීත ගායනට විරහවට හරිම ආදරේ කිව්වා එහෙම කිව්වද ඒක නෙවෙයි විනායක කැමති ප්‍රේමයටනේ විරහවට ලු කැමති ඉල්ලම් විරහව ගන්නෙ මට බේන ඒක නෙවෙයි ඔව් මේ ගීතේ මේ ඔව් රචනා කරේ කැලුම් ශ්‍රීමාල් සංගීතවත් කරේ සුරේෂ් මාලියද්ද අපි දෙන්නට ඇත්තටම අවශ්‍යතාවයක් තිබුණා අපි දෙන්න එකට ගායනා කරන ගීතයක් ගයන්න මොකද එකවරක් වතාව ලංකාවට ආපු වෙලාවේ අපි දෙන්න මම හිතා පලංචී දුකදනේ අපි ගායනා කරා ඒ වෙලේ අපි කතා වුණනේ අපේ නිර්මාණයක් අපි කරගමු කියලා කෙසේ හෝ කැලුම්ට කිව්වාම කැලුම්
इक्मन मेक कल दुना यदि मम ये मल्ली मेहे अभी दिन अब लंका रावा पास मिला वॉइस कर ला पल नाउट मे जन्माद्यक आरंभ कर දමගවිසි ස්වාමීන් වහන්සේ සමග ඒ කටයුතු වලට තමයි මේ මාසෙම වෙන් කරේ මමත් උපේක. ඉතින් දරු දෙන්නත් එහෙ ඒ සියල්ල නිසා තමයි අතරම අනිත් මීඩියා වලට යන්න නොහැකි වුණේ. ඒ ගැන මම කනගාටු ප්‍රකාශ කරනවා අන්තයට. අපි ආදරේ ප්‍රකාශ කරනවා. මම හිතන්නේ තමයි දැන් මේක දන්නවනේ මොකද අනික් නාලිකාවලත් මම ආව දැන් හොයෝ ඉන්නේ මගෙත් ඇහුවා. අයිය ඇවිල්ලා ඉන්නව නේද කියලා මම කෝ ඇවිල්ලා ඉන්නේ හැබැයි මම දන්නේ නැහැ. हरिम बीसी मेदास्ती दिन व्यंकर विजयवर्धन महात्मा जीवित ඒ සිල්ලම් මෝරුන්ගේ දැන් දේශපාලනයෙන් කියලා ඉතින් සිල්ලම් මෝරුන්ගේ මල්ලි වෙයි ඒ සල්ලි හම්බ කරන්නේ වට වනේ ගිනාව නිසාද පොඩි කාලේ මම හරිම ලස්සනයි ආ දැන් ලස්සනද නෑ දැන් ලස්සනයි මම කියන්නේ මීට වෙදී හරි කිරිටොපිය කියලා කියන්නේ අපි කිරිටොපියක් වගේ හරිම ලස්සනයි සිල්ලෙඳු මෙන්දාම ඔක්කොම වැඩි ලස්සනයි හා 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 ඉතින් මෙයාගේ හිනාවක් දැන් මේ හිනාවම පොඩි කාලේ අර ඊයේ මට මොකද්ද කිව්වේ මොන හිනාව කියලාද කිව්වේ पारे सिलमेगा अभी जोली सर कपी अनुराधपुर मून दंडपुरूपाणी समारोह दंड සාගර ඊයේ පෙරේද මතක් කරා සාගර මොනේලා සාගර දැන් ප්‍රසිද්ධ බෑනේ මොන හදන්නේ දැන් කරන්න බෑ හොඳ නෑනේ ඔව් ඉතින් අපි එක සැරයක් කැලණි පන්සලේදීනේ කැලණි පන්සලට ගිහිල්ලා අපි දෙන්න කතා වෙලා මේ විරි දෙහිකට ගියා පොඩ්ඩක් ආබන්දේ නේද ඔව් ඒතොට පස්සකම අනේ අර බලන්න අර දරුව දෙන්න හරිම පව් දැන් ඊට පස්සේ අපි අතින් ගියා කියලා අමතක වුණා ආබෝ එනකොට සෝමදී ඇවිදගෙන එනකොට ඊට පස්සේ බඩිනෝ එනවා ඔව් මුට්ට අතපය मतक अरे दयाश्री जयशेखर अपर राद गायदा राहटम गायन मेहून गुडका එම් සින්දුව මතකයි නේද දා කිව්වේ පොඩි කොටස පාටක් කිල්ලම් පොඩ්ඩක් ගයිමුද මොකද්ද වැඩිපුර මහසෙනගට අයිසල් අපි මතක් කරේ මම වචන කැම්පස් එකේ වෙලමනල් පාරේ අන්න හරි අයියා නෑ මම කියන්නේ කැම්පස් එකේ ඩිරෙක්ස් තමයි ඉස්සල්ලා මෙයා කරේ ඊපස්සේ අයියා එක
කුමාර ලීන ගෙලිවි. ඔව් කුමාර ලීන. ආ ඒ කියන්නේ මල්ලික සිඳුද අයියා කිව්වේ? ඔව් මම කැම්පස් එකේ ලීපේ අයියා තමයි. දැන් අයියා තමයි කරේ. මම ඇල්බම් එක කරන කාලේ මේ ඩිරෙක්ට් ඇත්තටම ඩිරෙක්ට් සුයි කුමාර එකතුලා කිව්වා දැන් මේක පටිගත වෙන්නේ නැහනේ. වෙන්නේ නැහනේ. ඔව් කැම්පස් එකේ කරා ඒක හැම යට ගියා. තව මෙයාගේ තියෙන පොල් තෙල් පහනේ ගිනිසි ලවුලා කියලා ලස්සන සිරිය. ළඟමේ තර කමක් නැද්ද ඒක? කමක් නැද්ද කියන අලුත්ම ගීතයක් තියෙනවා. ඔව් ඒක ආව ගමන් ඔව් ඒක යුකේ ගිහිල්ලා කරනකොට මට ඒ වෙලේ වීඩියෝ එක දැම්මා. වීඩියෝ එක දැම්ම හරිම ලස්සනයි. හැබැයි සම්පූර්ණයෙන් ගෙවුවේ නෑ. ඔව්. අර පොඩි කොටස පොඩ්ඩක් මේකේ ගායකයා අයියා ඉතින් නෑ 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 නෑ. වෙල්ල මනල් පාරේ තිරුණාව කරුසු අයියේ වෙල්ල මනල් පාරේ තිරුණාව කරුසු අයියේ තලපන් මට අපි වැරදී වාගේ ගිනිලේ පෙළ දාගිය විට නංගන ගින්දි නින්නේ දුනා නින්නේ දුනා හිස ගිනි අවුලාගෙන දුම් කඳ නැගුණා දුම් කඳ නැගුණා නිල් අඳුරට ගිනි කන වැටුණා නිල් අඳුරට ගිනි කන වැටුණා මේක ඇත්තටම පාදක වෙන්නේ මේ 83 සිද්ධිය සම්බන්ධ ඉතින් ওই කාලේ ওই ගීතේ 96 මම මගේ ඇල්බම් එකට එකතු කරලා නිකුත් කරලා පොඩි CD ලොන්ච් එකක් කරනවානේ අපි එලි දැක්වීම ඒ දවසේ විශාල අර්බුදයක් වුණා එතන අපිට මඩුවල්ගෙන් තැලුම් කන්නද කියන්නේ කියලා ඇහුවා ඒ विश्वविद्यालय लाइब्रेरी गिनी तभी सहुना विनाश नहीं මට මේ ඇමතිකම දුන්නයින් පස්සේ මම ඉතින් ඉස්සල්ලාම පාර්ලිමේන්තු එකට මම ඇඳන් ගියා බතික් එකක් මොකද මට ඕනලා තිබුණා ගෝඨා බෙජන පුතුමාට පෙන්වන්න මේ මට දුන්නේ බතික් එකනේ ආ බලන්නකෝ මම බතික් ඇඳලා නැහැටි කියලා බලන්න උමනාවක් තිබුණා එතුමනත් ඇඳුවා ඈ බතික් එතුමනත් ඇඳුවා එතුමා හැබැයි ඇඳේ නැහැ ඒක මට එතුමනත් ඇඳුවා මහින්ද මහත්තයාට කිල්ල බතික් එකක් දුන්නා කපල මහල ඇඳ ගන්න කිව්වා අයියට කොච්චර ආදරේද කියලා සජීවීව කියන අවස්ථාවක් දෙනවා අයියට කොච්චර ආදරේද කියලා කියනවා ඒක ඉතින් මගේ ආදරේ මම හැමදාම තියනවා අයියා දිහා බලන්න මේක කියන්නේ බෑ ඇයි හැදෙනවද හැදෙනව නේද මල්ලි වෙනුවෙන් තියෙන ළඟම ප්‍රාර්ථනාව මොකද්ද මං කියන්නේ මං දේශපාලන චරිතයක් හැටියට මං එයාව දකින්න ආස නැහැ ඒ කියන්නේ යාට කවුරු හරි දොස් කියනවා දකින්න මට අමාරු නේ මම ගොඩාක් හොඳ කෙනෙක් මං හිතනවා මිනිස්සු කවදාවත් ඒක තේරුම් ගනි හැබැයි තේරුම් ගන්නකොට මම දන්නේ නැහැ ගොඩාක් හොඳ මිනිස්සු මේ සමාජය අත්හැරලා ගිහලා තියෙනවා ඊට පස්සේ ඒගොල්ලන්ගගේ දැනෙනවා මිනිස්සුන්ට ඉන්න තුරු ඒක වෙන්නේ නැහැ මම ප්‍රාර්ථනා කරන්නේ උතුම් මනුෂ්‍යත්වයේ තියෙන කෙනෙක් ඒක තේරුම් ගන්න වෙයි මං හිතන්නේ පුද්ගල වාදී නොවි ඔව් එයා තුල තිබෙන මේ හැඟීම් දැනීම් බලාපොරොත්තු ප්‍රාර්ථනා අරමුණු මොනවාද කියලා අඳුර ගන්න ඕන මිනිස්සු ටිකක් ගැඹුරට ගිහිල්ලා මේ වගේ චරිතයක් සමාජයේ දොෂරමුට ලක් වෙන්නේ මම හැමදාම ප්‍රාර්ථනා කරන්නේ මගේ සහෝදරය හැටියට මට හිතෙන්නේ දැසිරි ජයසේකර මහත්මයාගේ ආදරේ හදවත තමයි කඳුළු කියන්නේ. මොකද කඳුළුමනේ. ඒ අවංකභාවය තමයි මේ කඳුළුත් එක්ක එන්නේ. අපිත් ප්‍රාර්ථනා කරනවා ජය සතුට විතරක් ජීවිතේ ලැබෙන කියලා බොහෝම ස්තුති. අද නුගසෙවෙන් තාවට ගොඩක් ආදරේ අපි හැමදාම ලංකාවට ආවෙලාවේ ආවට බොහෝම ස්තුති. අද මේ අපිට සහාය දෙන්න ඉෂාන් කාත්විලිය සහ රවි රත්නායක එකතු වුණා. ඔබ දෙපළටත් බොහොම ස්තුති. ප්‍රාර්ථනා කරනවා
බොහොම ස්තුතියි මට ආරාධනා කරන්න දෙන්න එකම ගැටි දැනුම් දීමක් ඔය අපි දෙන්න කියමු හරි කෙටි දැනුම් දීමකින් උනත් ලස්සන වැඩකට ආවට ස්තුතියි බොහොම පිං හරි मगे